හයි කොහමද ඔයගොල්ලෝ හැමෝටම ඔන්න ඉතින් අද මම Offmarks YouTube channel එකෙන් එකතු වෙලා ඉන්නේ සමට කරන ට්‍රීට්මන්ට් එකක් ගැන කියන්නේ. ඉතින් මම මේ ට්‍රීට්මන්ට් එක ගැන සාමාන්‍යයෙන් කාත් එක්කවත් කියලා නැහැ. ඒ වුණාට මට හිතුණා අද මේ ට්‍රීට්මන්ට් එක ගැන ඕගොල්ලන් එක්ක බෙදා ගන්න. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක බලන ගමන්ම අමතක කරන්න නැතුව අපේ Offmarks ශ්‍රී ලංකා YouTube channel එකත් subscribe කරන්න. අපි හැමෝම කැමතිනේ අපේ ස්කින් එක පැහැපත් කරගන්න. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් ගැන. මේ ෆේස් පැක් එක හදන්න අවශ්‍ය වෙනවා ටර්මරික් පවුඩර්, එතකොට කිරිපිටි, ඒ වගේම තමයි මී පැණි. ඉතින් අපේ වත්තේ නම් සාමාන්‍යයෙන් කහ ගහක් නැහැ. ඒ වුණාට ඕගොල්ලන්ගේ වත්තේ කහ තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඒක යූස් කරන්න. ඉතින් මම පෙන්නන්නම් කොහොමද මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ, කොහොමද මේ ෆේස් පැක් එක හදන්නේ කියලා. ඉස්සෙල්ලම ඒකට අවශ්‍ය වෙනවා ටර්මරික් පවුඩර් හැඳි භාගයක්. ඉතින් මේ ටර්මරික් පවුඩර් හැඳි භාගයක් මුලින්ම දාලා ඊට පස්සේ කිරිපිටි. අපි මේ පේස්ට් එකක් විදිහට තමයි හදාගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය වෙනවා කිරිපිටි, කිව්වම අපි දන්නවනේ ඕගලන්ට පුළුවන් ඕන කිරිපිටි වර්ගයක් භාවිතා කරන්න. ඉතින් මම මේකට අවශ්‍ය ප්‍රමාණයට කිරිපිටිත් එකතු කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට මේක මික්ස් කරගන්න. ඊට පස්සේ දැම්මන් ලෑස්ති වෙන්නේ මේකට මී පැණි එකතු කරන්න. අපි දන්නවා මී පැණි කියන්නේ අපේ සමට ඉතාමත් වැදගත් දෙයක් කියලා, අපේ සමට ඉතාමත් හොඳ දෙයක් කියලා. මං හිතනවා මේ පේස්ට් එක මං ගත්ත ප්‍රමාණයට මී පැණි තේ හැඳි 3-4ක් ඇති වෙයි කියලා. අපි බලමු පේස්ට් එක හදන්නේ කොහොමද කියලා. පේස්ට් එකට මී පැණි මදි වෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් තවත් එකතු කරගන්න. මං හිතනවා මං හදපු ප්‍රමාණයට ඇති වෙයි කියලා. මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. අපේ මෝනේ ආලේප කරන්න පුළුවන් විදිහ පැක් එකක් වගේ හදාගන්නකම්. ඉතින් දැන් මං ටර්මරික් පවුඩර්, කිරිපිටි, මී පැණි යොදාගෙන මගේ පැක් එක හදන් තියෙන්නේ. මේ පැක් එක ආලේප කරන්න කලින් අනිවාර්යෙන්ම අපි අපේ මූණ හොඳට වොෂ් කරගෙන ඉන්න ඕනේ. දැන් මං ලෑස්ති වෙන්නේ මගේ මූණ වොෂ් කරගන්න. දැන් මං ලෑස්ති වෙන්නේ මං හැමදාමත් පාවිච්චි කරන ෆේස් වොෂ් එකෙන් මගේ මූණ වොෂ් කරගන්න. සාමාන්‍යයෙන් ගොඩාක් දෙනෙක් කරන වැරැද්දක් තමයි ෆේස් වොෂ් එකක් ආලේප කරලා ඉක්මනටම මූණ සෝදා හරිනවා. දැන් අපි මේකප් භාවිතා කරලා ඉන්නෝනේ, මම මේකප් භාවිතා කරලා තිනවා. මේ මේකප් හොඳට රිමූව් වෙන්නේ අඩුම තරමේ විනාඩි 3-4ක්වත් මූණ හොඳින් සම්භාණය කරනවා නම් මම හිතන්නේ මේ ෆේස් වොෂ් එකේ තියෙන දේවලුත් අපේ සමට හොඳින් උරා ගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මොන ට්‍රීට්මන්ට් එක කරන්න ගියත් අපේ මූණ හොඳින් පිරිසිදුව තියෙන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. අපි කරන මොන ට්‍රීට්මන්ට් එකක් වුණත් අපේ සමට ඉක්මනින්ම හොඳින්ම අල්ලගන්නේ. අපි සාමාන්‍යයෙන් කියන වචනය අපේ සමට හොඳින් අල්ල ගන්නවා කියන එකනේ. එහෙම වෙන්නේ අපේ සම පිරිසිදුව තිබ්බොත්. ඉතින් දැන් මම හොඳට මගේ මූණ වොෂ් කරගන්නවා. මේ මේකප් සියල්ලම රිමූව් කරගන්නවා. දැම්මම් මගේ මූණ හොඳටම පිරිසිදු කරන් ඉන්නේ. ඔයගොල්ලෝ දැක්කන මං කලින් හදපු පේස්ට් එක දැම්මම් ලෑස්ති වෙන්නේ මේ පේස්ට් එක පැක් එකක් විදිහට මගේ මූණේ ආලේප කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මම මේ පැක් එක විනාඩි 10ක්වත් මගේ මූණේ තියන්න ඉඩ අරිනවා. මෙහෙම මේ ආකාරයට හොඳට මේ පැක් එක මගේ මූණේ ආලේප කර ගන්නවා. දැන් මම මේ පැක් එක මගේ මූණේ ආලේප කරන් ඉවරයි. දැන් මේ පැක් එක අඩුම තරමේ විනාඩි 10ක්වත් මෙහෙමම තියන්න. දැන් මම මගේ ෆේස් පැක් එක ඉවත් කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් ෆේස් පැක් එකක් දැම්මට පස්සේ ටෝන එකක් භාවිතා කරන එක අනිවාර්යයි. මොකද ෆේස් පැක් එක ඉවත් කරාට පස්සේ අපේ සමට හොඳ තෙතමනයක් ඕනේ, වගේම තමයි අපේ සමේ pH අගය ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මේ ටෝන එකට හැකියාවක් තියෙනවා අපේ සමේ pH අගය බැලන්ස් කරලා අපේ සමට හොඳ තෙතමනයක් දෙන්න. ඉතින් මේ වගේ පොඩි පුළුන් කැබැල්ලකට
මේ ටෝන් එක ස්ප්‍රේ කරලා මගේ මූණේ මං ආලේප කරගන්නවා. ගොඩාක් දණෙක් කරන තවත් වැරද්දක් තමයි ටෝන් එකක් ආලේප කරද්දී උනත් ක්‍රීම් එකක් ආලේප කරද්දී උනත් සම අදිනවා. මෙහෙම කරලා අදිනවා. එහෙම කරන්නේ නැතුව අපිට පුළුවන් නම් ඇඟිලි තුඩි වලින් හිමීට මේ ටෝන් එක උනත් ආලේප කරන්න මුළු මූණෙම ඒක ඉතාමත් හොඳයි. ඉතින් දැන් මම මගේ ටෝන් එක මුළු මූණෙම ආලේප කරන් ඉන්නේ. දැන් මම ලෑස්ති වෙන්නේ මේ ට්‍රීට්මන්ට් එකේ අන්තිම පියවර. සාමාන්‍යයෙන් මම මේ ට්‍රීට්මන්ට් එක රාත්‍රී කාලයේ කළොත් මම නයිට් ක්‍රීම් එක තමයි භාවිතා කරන්නේ. හැබැයි දැන් දවල් කාලය නිසා මම මගේ ඩේ ක්‍රීම් එක භාවිතා කරන් තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඒ තමයි මේ ට්‍රීට්මන්ට් එකේ අන්තිම පියවර. ඉතින් මගේ සම ඉරේලියෙන් ආරක්ෂා කරගන්න, ඒ වගේම තමයි මගේ සමට හොඳ පැහැයක් දෙන්න මේ ඩේ ක්‍රීම් එකට හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ මගේ ඩේ ක්‍රීම් එක ආලේප කරන්න. ඉතාමත් සුළු ප්‍රමාණයක් කරගෙන ඇඟිලි තොඩු වලින් මෙහෙම මුහුණේ ආලේප කරගන්න ඕනේ. ඉතින් දැන් මම මගේ ඩේ ක්‍රීම් එකත් ආලේප කරගෙන ඉවරයි. ඉතින් ඕගොල්ලන් කැමති නම් මම කියවනේ අපි හැමෝම කැමතිනේ පැහැපත් වෙන්න, අපේ ස්කින් එක ග්ලෝ කරගන්න. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ ට්‍රීට්මන්ට් එක අනිවාර්යෙන්ම සතියකට සැරයක්වත් කරන්න. ඉතින් කියන්න තියෙන්නේ ඕගොල්ලොත් මේ ට්‍රීට්මන්ට් එක කරොත් අමතක කරන්න නැතුව ඕගොල්ලන්ගේ අත්දැකීම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වගේ තවත් වීඩියෝස් බලන්න, ලස්සන වෙන රහස් දැනගන්න Offmarks YouTube channel එක subscribe කරන්න. ඉතින් තවත් දවසකින් අපි මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.